මේ ශ්‍රිලාක්කා ින්ස් ට ඔබ ාර්ික ැනුව ලබාතින නාලිකාව මෝජයන්ත කෝවිලගඩගේ. බෙවීඩියෝකෙන අපි විමසා බලන්නේ මේ දවස් වල දැඩි කතාබහකට ලක්වෙලා තිබෙන මේ දේශීය ණය ප්‍රශස්ත කරනයේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්්‍රාම අරමුදල් සමග මේ සිදුකිරීමට යන බොන්ඩ් එක්ස් චේන්ජක. එහෙමන ඇත්තම් බැඳුම් කර හුවෝමාරුව කියලා කියන්නේ. මොකක්ද කියලා ඔබට අවබෝධයක් ලබා දෙන්න මේ සූදා නම් වෙන්නේ. දේශපාලක්ඥ වෘතිය සමති නියෝජිතයෝ. ඒවගේම බොහෝ දෙනිෙකු කියනවා. මේ සේවක අර්ථසාතක අරමුදල ඇතුළු විශ්්‍රාම අරමුදල් සමග මේ බොන්ඩෙක්චේන්ජ් එකක් එකකැනි බැඳුම් කොර හමාරුවක් මේ වනවට සිදු කරනවා. හැබැයි මේ පිළිබඳව මංහිතන්නේ. මෙ බොහම තාක්ෂණික කරණා නිසා. සමයේ හෝධනෙකුට පි මඳ ඔබෝධයක්න මොකක්ද මේ කරන්නේ. මේ කරන ක්‍රාවලිය මොකක්ද එතුකට මේක මොකක්ද කියලා වබෝධ කරගන්න පැයි මේක තියනෙන හොඳනාරක හෝ යම්කිසි විශ්ලේෂණයක් කරන්න අපි ඒක තමයි ඔබට මේ කියල දෙන සූදානම්වෙෙන ඊට කලින් දෙදහස් විසි පහ ආර්ථක විද්‍යාව ුසස් පළ හදාාරන දුවන් වෙනුවෙන් ම පවත්ව ොඩලයින් පන්තියට දැන් ලයාා පදිංචුවෙන්න්න පුළුවන් බිඳදුව හත්සේ දහයයි. යි සි පහ අනස දහතුුණු කිය ජගම දුරකතරන්ගේේට නම දිිස්ට්‍රික්කය දහස් විසි පහ කියල සඳහන් කරලා අපිට කෙටි පරි විඩියක්කිෙවන්න. දේශය නය ප්‍රශස්ත කරනය කියලා කියන්නේ මොකක්ද. සරලවකිවෝ දේශීයන අය ප්‍රශස්තක කරනය කියලා කියන්නේ. ආණ්ඩුව දේශී වෙළඳපොලෙන් ගනිපුන් අය ගෙවාගන්න බැරි නිසා. ආණ්ඩුව හොන්ඳටම ඉරිලයින්නේ විදේශයනය ගෙවාගන්න බැරිනිසා විදේශීයඒ පාර්ශවයන්ටකුව අපිට නායගවන්න බෑ ඒ නිසා එක අත්ිටෙව්වා. හැබැයි දේශයණය තවමත් ගෙවාගෙන යනවා. මෙ දේශීනයත් මේ විදිහට ගිවාගෙන යන්න බෑ. මේ නය මේ විදි ඉස්සරහට ගියොත් මේකා තර විදේශයණය වගේ පැහැර හරින්න සිද්ධ වෙනෝ. එහෙම වුණොත් ලොකු කලබැගෑන්යක් මූල්ල්‍ය ශෂත්‍රයට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මේ දේශයනය ප්‍රශස්ත කරණය කියන මේ යෝජනාවලය නිර්මාණය කලා තියෙන්නේ. මේකංස් කරන්නේ ආණ්ඩුව මෙවන විට නායරග තිබෙනව විදේශ සමස් නාය ප්‍රමාණය සියට පහකටතාසර ප්‍රමාණයක් පිටවල්ලින් විදේශීව ඒවගගේම සියට පණහකට ආසන්න ප්‍රමාණයක් දේශී වෙලඳ පොලින් තමයි අරන්තියෙන්නේ එතුවට දශය නයි ප්‍රශස්ස කරනයදී කිය කරන්න උත්සාහ කරන්න මනත කටයුතු කරන්නේ මේ නය ප්‍රමාණය යම්කිසි කාලය දීර්ග කරගෙන අපි ගෙවන්නන්නං කියල ආණඩුව කියන්න හදන්න. එතකොට. මේකෙ මේ දේශනා ප්‍රශස් කරණයේ දී සිදුහුණු දේ තමයි ආණ්ඩ බහ්ඩාග ශ්‍ර ලංකා මහ බැංකු හණඩාර බිල්පත්හා බැඳුම් කර නිගුත් කරලා අන්ඩුුව වෙනුව න අය සම්පාදනය කරළලා දුන්නා එතකොට මේ බහන්ඩාගර බිල්පත්වල මේ දේශනාල් ප්‍රශස්ත කනයට අහෝනේ මහා බැංකුවේ හණ්ඩාගාර බිල්පත් විතරයි. ඊඉට පස්සේ බැඳුම් කර තමයි මේ සඳහා ඇත්තටම ල මහන ැන ැදුම් ර තමයි යටත්තු වන. කම බැඳම් ර බැංකු ඇතු පාර්ශව ගනි බැඳුම් කරමක හුණනේ නෑ මේ සඳහා චෝදනාවක් තිබෙනවා විීවි අර් ක න තිබෙන අපේ ීඩියෝ එක දිගවෙන නිසා එපිළිමද කතා රන්නේ නෑ හැ සිදන ද තමයි සේවක අර්ථසාධක අරමුදල ප්‍රමුක විශ්්‍රාම අරමුදල් විසින් මිලදීෙනන. ති වට බැඳුම් කර තමයි මේ දේශයනාය ප්‍රශස්ත කරනයේ දී මේ බොන්ඩ් එක් චෙන්ජිකට ෙමනැත්තා බැඳම් කර හෝමාමරුවට ලක් වෙන්නේ. අපි මේක මයිතරය සරලවම කියලා දෙන්නෝ නොබට බැඳුම් කර මහබැංකුව නිකුත් කරා. බැඳුම් කර වලින්. විශාල ප්‍රමාණයක් කැන්නේ සියට තිස්හතක වගේ ප්‍රමාණයක් විශ්‍රා ම අරමුදල් බාගත සමස්ත බැඳුම් කර ප්‍රමාණයෙන්නිකුත් කරපු ඒවගේ බැංකෝත් සියට හතලිහකට ආසන් ප්‍රමාණයක් ලබාගත්තා එතකොට මේ සියට තිස් හතකට ආසන්න බැඳුම් තමාම දේශයනයි ප්‍රශස්ත කරනයේදී මේ හෝමාරුවකට ලක්වෙන්නේ මොකක්ද මේ හෝමාරුව කියල කියන්නේ මෙ හෝමාරුව තමයි දෙදහස් විසි තුනේ ැන මේ අවුරුද්දේ කල් පිරෙන බැඳුම් කරවලින් සියට පණහක්.ඒවගේ දෙදහස් විසි හතරේ ඉඳලා දෙදහස් තිස් දෙක වෙනකං අවුරුදු නාමයක් කල්පිරෙන සම්පූර්ණ බැඳුම් කර ප්‍රමාණයම. ඒ වෙනුවට අලුත් බැඳම් කර දොළහක් නිකොත් කන්නවා. එයා අලුත් බැඳම් කර ොහ දහස් විසි හතේ ඉඳලා දෙදහස් තිස්සාට වෙනකක්. අවුරුදු දොළහක් කාලයකට අලුත් බැදුම් කර දොළහක් නිකුත් කරනවා මහ බැංකුව ය අලුත් බැඳුම් කර දොළහට අර තිබුණු බැඳුම් කර හෝමාරු කරනවා. එතුන හෝමාරු කරන්නේ අර තිබුණු බැඳුම්රය වෙනුවට අර අලුත් බැඳම්ර දොළහා නිකුත් කරනවා. එතකොට දැන් අපිට අනාවරණය වන කාරණය තමයි මේ සඳහා දැම් විශ්්‍රාමාර මුදල් කැමැත්ත දක්වල ඒ සඳහා අයුතුම් කරලා තියෙන්නේ. එතුර අයුදුම් ඩොර් බිලියන දහයිකට ආසන් අයුතුම් ලැබිල තිීමෙන බව අනාවරණය වෙනවා එකඇන්නේ රුපියල් බිලියන තුන්ය විසි දිහකට ආසන් අයතුුම් ලැබිලා තියෙනවා එතකොට මේ අයුදුම් ලැබුන් ලැබෙන්න ඇත්තේ අනිවාර්රයෙන්ම සේවකාර්ථසාථක අරමුදුල ඇතුළු විශ්‍රාම අරමුදල් වලින් අපි හරිටම කියැ බෑ මොමොන ප්‍රමාණවලින් මොනොමන අරමුදල් මේ අර්පණයන් සිදු කරලා තියෙනවද කියලා එතකොට සි මේ විශ්‍රාම අරමුදල් මේ අයුතුම් කිෙරීම කරට පස්සේෙ එකක රාජ්‍ය නයිත පාර්තුමේන්තු විසින් පිළිගන්නවා රාජ්‍යරයිද දෙ පාර්තුමේන්තු පිළිගත්තට පසෙ හිට දිනය. ඒක යන්නේ දෙදහස් විසිතුනය සැප්තැම්බර් දාහතර වෙනි ඉඳලාමය අලුත් බැඳම් කරන ගුත්කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ තුළ දේශීනාය ප්‍රශස්ත කරනය සම්පූර්ණවීමක් තමයි සිද්ධ වෙන්නේ මොකද මීට කලින් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර ප්‍රශස්තිී කරණය සිදු කරා ඒ වෙනුවට ඩොලර් වෙනුවට රුපියල් වලින් ගෙවන්න තීරණය කරා ඒ ක්‍රියාත්මක කරා ඊට පස්සේ බිදේශයනයි ප්‍රශස්ක කරන යටතඒේ බොන්්ඩෙක්ේ එකක එමනතම් බැදුම් කරහෝමරුව තමයි සිදු වෙන්නේ ඒකත් දැන් අපිට පේෙනවා සාර්ථකව අවසන්කිරීමට හැකියාව ලැබෙනවා මොකද මේ ඔෆර් ඔෆර්ස් එම තන් ආර්පනයන් මෙ අයතුුම්. විශ්‍රාම අමුදල් වලින් මේ වන ට ලැබිල තිබෙනවා. එතුකොට හෙට දිනේදී මේ සඳහා අලුත් බැඳුම් කර නිකුත් කිරීම එමන තම් අලුත් බැඳුම් කර ලබාදීම සිද්ධ වෙනවා. එතකොට ඒක හිටදිනේ ඉඳලම වෙලද පොලේ අලවිකරන්න පුළුවන්ම් ගනු දෙරු කරන්න පුළුවන් දේවල් සිද්ධ කරන්න පුුවන්. එතකොට දැන් මේ තුළ සේවක අර්ථ සසාධක අරමුදල් ඇතුළ විශ්්‍රාම ඇරමුදල් අරමුදල් අරගන තිබුණු සමස්ත බැඳුම් ප්‍රමාණයෙන් සයට තිස් හතකට ආසන්න බැඳුම් කර ප්‍රමාණයක් මේ දේශයනයි ප්‍රශස්කරනයදී ප්‍රතිවියහගත වෙනවා එමනැත්තාම් ප්‍රශස්තිීකරනය සිද්ධ වෙනවා ඒක සේවක අර්ථසාතක අරමුදලේ බැඳුම් කරක සේවකාර්ථ සාථක අරමුදර ලබාගනිපු බැඳුම් කරවලින් සයට අසූ පහකට ආසන්න ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මොකද එක සීට සීයක්ම වෙන්නේ නැත්තේ. දෙදහස් විසිතුනේ බැඳුම් කරවලින් සියට පණහයි මේ මේ බොන්ඩෙක් න්ජි කෙ නැත්තාම් බැඳුම් කර හමරුවට යටත් වෙන්නේ මේක අපි තවත් සරලවකිවෝොත් මේක දෙ අත්තරම සිද්ධ වෙන්නේ මහබැංකුව බැඳුම් කර නිකුත් කරලා ආණ්ඩුවට නයාරන්දුුන්න ඒ නයාරන්දීපු බැඳුම් කරවලින් සමස්ත බැඳුම් කරලින් සයටට තිස් සතකටා අසන්න ප්‍රමාණයක් සේවකර්ථ සාාතකාර මුදල රගන තිබුණ මේ බැඳුම් කර කල්පිරෙනකොට ආපහු මේ අරමුදලට ආණ්ඩුව එමන ම් රජය මේ මුදල් ගෙවන්නට ඕන හැබැයි මේ පවතින ආර්ථික අර්බුධයක්ත්ෙක බංකොලොත් වෙච්ච රටකට මේක ගෙවාගෙන යන්න බෑ අපට පේන දේ තමයි ඩේටත්ෙක දෙදහස් විසි පහේදල දෙදහස් විසි අට වෙනකං විශාල ප්‍රමාණවලින් මේ බැඳුම් කර කල්පිරනෝ එතකොට විශාල දලක් මේ ේවකාර් සාධක මුදලට ෙවන තිබුණ දහස් විසි පා විසිහය විසි අහත සි අට කියෙනන වසර හතර තුළ. ඉට පස්ස විසි අටෙන් පස චරලකු ප්‍රමාණයක් ෙවන්න තිබුණු නෑම බැදුන් කරවලට. එතු තත්ත්වය නිසා මේක ගෙවාගන යන බැරි නිසාම් ගෙවාගන යන බැරි වුණොත් මේක පැහැහරින්න සිදධය වන තුර පැහැර හැරියොත් මේ අරමුදලේ සාමාජිකන්ට විශාල හනයක් සිද්ධවෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ දෙදහස් විසි හතේ ඉදලා අට වෙනකංම් අවුදු දොලහකට මේ බැඳම් කර දොළහක් අලුතිෙන් නිකුත් කරලා මේක අලුත් කරලා තියෙන එතකොට මේ නිසා ආණ්ඩුවට මේ මුදල් සේවකර්ත සාධකාර මුදුලට ගෙවන්න කාලයක් ලැබෙන මීටතිබුණට වඩා එතකොටේ කාලය තුළ ආණඩුවට පුළුවන් ඕන්නන් මේ සඳහා විකල් පවස්ථාවන් විකල්පදේවල් සඳහා යොමුවෙලක් මේ කාලයයක්ත් එක්ක මේක ගේවාගෙන යන්න ශ්‍රී ලංකා මහබයම්කු ඇස්තමයන් තුළලට අනුව මහැංකු අධිපතිවරයා පසුගේ සඳහන්නර ොඩෙක් ේන්ජ් ෙමන තමයි බැඳදුම් කර හෝමරුව නිසා මේ දේශනාය ප්‍රශස්ත කරනයට මේ අරමුදල් තැමිණීම තුළ පාඩුවක් සිද්ධ වෙනවා සියට හතරයි දශම අටක විතර හැබැයි මේකට ආවි නැතෝත්. එකන්නේ අර සියට තියක බද්දක්කට යටත්වයෙනවාම මේක නැත්තාම්. දාහතක බදධකට තමයි එකකට පැමිණීමම තුළම අරමුදල් යටත් වෙන්න තු සයට තිහක බද්ධත් එක්ක මේ අරමුදල් වට සිදුවන පාඩුුව සියටට විසිය එකයිදර්ශම් හයිකට ආසනන්න ප්‍රමාණයක් වේවි ක හැයි හෙට ඉඳලාට බලා ගන්න පුලුව නැතර කැල්කුල් කරලා මේ අලුත් බොන්ස් මාකට්ට එක අලවී වෙන්න පටන් ගත්තර පාස්සේ මේ පාඩු මොන වගේ තත්ත්වයකට පත්වීවිද කියලා. मैं මේතම बොन् एकක්ेंजග කියලා කියන්නේ අපි उत्साහ කरा උපරිම සරල විදිහයට අපිට ධැෙන අවබෝධ වන විදිර පබර කියලා දෙන්න ඔබට මේ තොතුරු වැදගත්වෙනවාකොද හිට ඉඳලා මේ කතාබහ නැවත වතාවක් කලුත් වෙනවා मूලයාර මුදල පැමිණෙනවා තමන්ගේ විමර්ෂණ සඳහා ඒවාගේම මේ अලුත් बොन्ඩස් එකන්නේ අලුත් බැඳුම් කර නැවතාවතාවක් අලවි ගන්න තු ോ.